කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල RDB පුනර්ජීවන දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයන්ට අඹුඩ ලොක්කාගේ ගෝලේ කුඩු කිලෝ 42ක් සහ ගිනි අවි සමග අඹතලයේදී අතනඟුවට මහර වන්දනාගාරයේ නියාමකවරයෙක් ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මත් කුඩු සමග සැකකරුවන් රැසක් අතනඟුවට රටේ සංවිධානාත්මක අපරාධ රැල්ල විශාල ලෙස මැඩපවත්වා තිබෙනවා විශ්‍රාමික බේජ් ජෙනරල් කමල් ගුණරත්න කියයි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රීගෙන් පොලිසිය පැය ගණනාවක් ප්‍රශ්න කරයි සුසිල්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවත් 40 දක්වා ඉහළට ජනතාවට කඩිනම් ප්‍රතිපලත් කර දීමට සියලු දෙනා කටයුතු කළ යුතුයි ජනපති කියයි අතුරුදන් වූ සහ පැහැරගත් බව කියන අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් දින ගණනාවකට පසු මාධ්‍ය හමුවට ප්‍රතිමෙන් දේශීය පුවත් පාතාල කලි නායක අංකුඩ ලොක්කාගේ සමීපතමේ කු එමෙන්ම පොලිසිය විසින් සිදු කරන ලද වැටලීම් වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කෙසල්පත්තේ දිනුකගේ ගෝලෙත් අතනඟුට ගෙන ඇති අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ මහර බන්ධනාගාර නියාමකවරයෙක් සහ ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කළ සිවිල් නිලධාරියෙකුද අතනඟුට ගෙන තිබෙනවා කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. මෙතන තියෙනවා කිලෝ 1 පැකට්ස් 42ක්. රයිට්. වර්ණාංග සාමාන්‍යයෙන් 42ක්. කෝටි 42ක්. මොකද මේක සාමාන්‍ය සේල් ප්‍රයිස් එකකට කෝටියක් කරන්නේ නේද නිසා. මේක එක තමයි ලීටර්ස් පතරොන් දෙනවා මෙතන තියෙනවා. T56 ඔක්කොම තියෙනවා. 33. 3ක් තියෙනවා. ඔව්. T56. එහෙම කම. එහෙම කම. එහෙම කම. මැගසින් 5යි. හරි එහෙම කම. මැගසින් 5යි. 9mm පිස්තෝලේ. ඔව් පිස්තෝලේ එකයි. ඒකේ මැගසින් එකයි. එතකොට 7.62. හරි. සර් හොමුනාද මේකට ගන්න. ඔව් ඒ කියන්නේ මේ T56. ඔව්. ඔව්. ඔබට 170ක් තියෙන ඔක්කොම අපේ. මේ. 7.62. පසුගියදා ඩුබයි බලා පිටත් යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගත් අංගුඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ සමීපතමයකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. මෙම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සමග T56 ගිනි අවි 3ක් පිස්තෝල සහ T56 උණ්ඩ 170ක් සුවගත් බවයි කොළඹ අපරාධ කොට්ටාශය ප්‍රකාශ කළේ. මේ අතර මහර බන්ධනාගාරයේ හෙරොයින් චාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලිකුගෙන් ලද තොරතුරක් මත නීති විරෝධීව උපයාගත් මුදල් සංසරණය වීම හා හෙරොයින් මත්ද්‍රව්‍ය චාලයට සම්බන්ධ පුද්ගලින් සිය දෙනෙකු වියංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලින් අතර මහර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරනු ලබන නියාමකවරයෙක් සහ කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්ත සිවිල් රාජකාරී කළ විග්‍රහ නිලධාරියෙකුද සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් සතුව තිබී හෙරොයින් සහ මුදලින් රුපියල් 56000ක මුදලක් මෙන්ම ජංගම දුරකථන විද්‍යුත් තරාදි සහ ATM කාඩ්පත් 13ක් සමග කැමරාවක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පමුණුවම් පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අද උදෑසන 10ට පමණ තවත් වැටලීමක් සිදු කර තිබෙනවා. ඒ පමුණුවම් පොලිස් වසමේ උස් වැටිකේ යව ප්‍රදේශයේදී එහිදී හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 34ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කෙසල්වත්ත අස්වර් නැමැති පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසල්වත්ත දිනුකගේ ගෝලයෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ. බදුරුලිය පොලිස් වසමේ පැලෑද බොල්දුන්න දුහුල් ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත හෙරොයින් බෙදා හරින පුද්ගලයෙකු බදුරුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙම පුද්ගලයා විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ කුලී පදනම් මත ලබාගත් මෝටර රථයක් අදාළ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට භාවිතා කර ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් රුපියල් 10000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් සොයාගෙන තිබෙනවා.
මෙතර මොරටුමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටි අඹුසැමි යෝලක් අත්අඩංගුවට ගනු ලැබුවා. වැටලීම සිදු කරන අවස්ථාවේ සගකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75ක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම යෝල කුලී පදන මත පිළියන්දල ප්‍රදේශයේ රැඳී සිටමින් මෙම හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. රටේ පැවති සංවිධානාත්මක අපරාධ රැල්ල මේ වන විට විශාල වශයෙන් බැට පවත්වා ඇති බව අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු සහ අපදා කළමනාකරණ රාජ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු සහ අපදා කළමනාකරණ රාජ්‍ය ලේකම් ලෙස රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශ අපි බාරගත්තට පස්සේ විශාල දුරක් අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් අද මේ රටේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබිච්ච ඒ සංවිධානාත්මක අපරාධ රැල්ල, ඒ වගේම මත්ද්‍රව්‍ය රැල්ල, ඒ වගේම කප්පම් ගැනීමලි වැනි, ඒ වගේම තවත් පාතාල සමාජිකයන්ගේ සහ නායකයන්ගේ ක්‍රියාකාරකම් බන්ධනාගාරය මෙවැනි විශාල වැරදි මාර්ගයකට යොමු වෙමින් තිබිච්ච සමාජය අපි කෙලින් කළා හරි මාර්ගයට යොමු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි විශාල සාර්ථකත්වයක් මේ දක්වා ලබාගෙන තියෙනවා. අභ්‍යන්තර ආරක්ෂාව ප්‍රධානයි, රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම ප්‍රධානයි. ඒ වගේම යම් කිසි ආපදා අවස්ථාවක් හෝ වෙසණයක් ඇති වෙච්ච වෙලාවක නිසි පරිදි නිසි වේලාවට නිසි ආකාරයට නිසි පිරිස් යොදවලා ඒ ආපදාවක් නිසි පරිදි කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. ආපදාවක් වෙනකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. රජයේ පරිපාලනය නිසි පරිදි නිසි මාර්ගයට යොමු කරගෙන යෝධ ඉදිරි ගමනක් යාමටත් අපි බලාපොරොත්තු වෙනවා. පාස්කෝ ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට අද පෙරවරුවේ පැමිණියා. උදෑසන 9ට පමණ ආරම්භ වී ඇති අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම පස්වරුව දක්වා සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ වෙත අද දිනේ ප්‍රකාශයක් ලබා දෙන්නයි පාස්කෝ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම කොමිසම පසුගියදා දැනුම් දුන්නා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ සිය නිවසට පැමිණ අදාළ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසයි. ඒ අනුව අද දිනේ කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන නිලධාරීන් එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණියා. මෙතර ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමත් සමග පසුගිය 21 වන දින හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. මෙතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 21 වන දින කැඳවීමක් සිදු කර තිබුණද ඔහුට එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වා තිබුණා. ඒත් සමග හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන සැප්තැම්බර් මාස 4 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසේනිකුත් කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමචන්ද් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දී තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පීපී ජයසුන්දර මහතා මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් 35 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ජනාධිපති ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් හමුවේ මෙලෙස අදහස් පළ කර සිටියා. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය වෙලා පානීය ජලය. මේක අපි නිවාරණයෙන්ම විසඳිය යුතුය. අලි මිනිස් ගැටුම මේවට තිරසාර ප්‍රමනන් සොලියුෂන්ස් හොයන්න ඕන. දේශීය ආර්ථිකය විශේෂයෙන්ම කර්මාන්තය වැවිලි අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට අපි පහළම මට්ටමටම ගිහිල්ලා රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කළ තියෙනවා. මතක තියාගන්න ඕනට හැම විටම ජනතාව
අතරට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න තෝරාගෙන ඒවට විසඳුම් දෙන්නේ. දේශපාලඥයන් ගැන තියෙන විශ්වාසය නැතිවීම. දෙවැනි එක රාජ්‍ය සේවය පිළිබඳ තියෙන විශ්වාසය නැතිවීම. රටක් දුවන්න තියෙන්නේ මේ දෙක. හැබැයි මිනිස්සු අතරට ගියාම මේ දෙක ගැනම විශ්වාසයක් නැති වෙලා. මේක හොඳ දෙයක් නෙවෙයි. මේ පාරමැතිවරණේ. මිනිස්සු ගෙනාපු ප්‍රශ්න හරි සරල දේවල්. මම ටිකයි පුද්ගලික දේවල් ඉල්ලන්නේ. අවසානයේදී බැලුවම कृषि कर्मांत यदेन वैविल कर्मांत यदेन सुलुसुलु कर्मांत वाले यदेन मेय हिंद तमय रजयाक दुआने रटक दुआने अभी राज्य सेवयाक नडत्तु करन्ने मे गोल्लन करन देवल वली पिटा बेलावट वतुर टिक देन्न बेरिना වෙලාවට පොහොර ටික දෙන්න බැරි නම් අපේ සේවාවෙන් වැඩක් තියෙනවද මේව තමයි අපි කල්පනා කරලා බලන්න ඕන කිසිදු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් තමව බැහැර ගැනීමට ලක් කර හෝ සිරකත කිරීමක් සිදු නොකළ බව අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පවසනවා උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද පසුරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ මැතිවරණ කාලයත් එක්ක විවිධ අරුබුදවලට මුහුණ දෙන්න වුණා හතුරු කණ්ඩායම් නිර්මාණය වෙන්න ගත්තා පක්ෂයේ මන්ත්‍රී ධූරයේ සම්බන්ධවත් විවිධ කණ්ඩායම් සභාපතිතුමා කණ්ඩායම ඥානසාරහාරම් කණ්ඩායම රතනහාර කණ්ඩායම ආදී කණ්ඩායම් පෙළගැසෙන්න ගත්තා මම හිතන්නේ මේ ගැටලුව අපට निराකරණය කරගන්න පුළුවන්කම තිබෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමා අදාළ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කළාම ඉතින් එතකන් අපි සැඟවිලා ඉන්නවද ජීවත් වෙලා ඉන්නවද විවිධ අරුබුදවලට අපි මුහුණ දෙනවා මම දැන් අපේ නායක හාමුදුරුවන්ගේ බාරේ ඉන්නේ නායක හාමුදුරුවන් ළඟට එවන්න පුළුවන් ඕන සිතාසයක් තියෙනවනේ ඒ වගේ දෙයක් මම දන්න තරමින් නම් මට මොකක්වත් මෙහෙම වරදක් කරලා නැහැ කරන්නෙත් නැහැ මන් ධර්මයත් එක්ක පමණයි ඉන්නේ අනිත් එක මම කියන කෙනා කෙනෙකුට සිරගත කරන්න බෑ මම ආනාපාන සතියත් එක්ක ජීවත් වෙන තුරු මම හිත හවසින් පස්සේ බොහෝ දුරට හිතාගෙන ඉන්නවා මේ අපේ ඥානසාරහඳුරුව රතනහල්ලත් එක්ක සාකච්ඡා කරලා මේ ගැටලුව මේ මැතිවරණ කොමසාරිස්වරයා निराකරණය නොකරන්නේ නම් එතනින් එහාට අපි මොනවද කරන්න ඕනේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න යන්න මේක පක්ෂේ අභ්‍යන්තරිකව ඇති වෙලා තියෙන අරුබුදයක් මේ කිසිම අරුබුදයක් උඩුදුවන්නේ නැහැ ඒවට වෙන වෙන කවුරුත් අතපොවන්න නැතුව හිටියොත් මාව කාටවත්ම එහෙම පැහැර ගන්න බැහැ කියන එක තමයි විශ්වාසය මම හිතන්නේ නැහැ රතනහාරෝ මගේ ගුරුවරේ දේශපාලනික වශයෙන් උන්වහන්සේට මාව සිරගත කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ හෙටින් පස්සේ බොහෝ දුරට උත්සාහ කරනවා මේ හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා සාකච්ඡා කරලා විසඳ ගන්න එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇෆ්ගනිස්තාන සහ පලස්තීන තානාපතිවරුන් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර වෙළඳ සම්බන්ධතා තුළින් වඩා හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්තාන තානාපති අශ්රෆ් හයිඩර් මහතා සමග අරලිය ගහ මන්දිරයේදී සිදු වුණා. මෙතර ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහාර් එම්.එච්. ඩාර්සේජ් ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් සුබ පැතුම් එක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අගය කිරීමද ඔහු මෙහිදී සිදු කර තිබෙනවා. අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබුණා. මෙතර වැඩ බලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වොන්ස්ටල් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡාවක නිරත වුණා. එෙහිදී දෙරටේ සහයෝගීතාවයන් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා වූ අතර පසුගිය මහමැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්ද මෙහිදී ඒ මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම්ද එක් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලි මහතා අතර හමුවක් අද සිදු වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලි මහතා අතර විශේෂ හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. දීපාර්ශ්වික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අතර සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිතු කුමාරතුංග සහ අනුප පස්කුවල් යන මහත්වරුන් අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකීම සඳහා පැමිණියා. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ රටට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව නව ව්‍යවස්ථාවක් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරතුංග සහ අනුප පස්කුවල් යන මහත්වරුන් අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටේ ධර්මායතනයේදී සංඝං සරණං ගච්ඡාමි
රට පිළිබඳ ප්‍රශ්න වලදී මම බොහොම ස්වාධීන කෙනෙක්. මේ සම්පූර්ණ ව්‍යවස්ථාවක් අපි හදන්න ඕනේ. ඒකේ වගන්ති ගණනාවක් තියෙන වෙනස් කරලා 69 ලක්ෂම වෙනත් ආණ්ඩුව වලට වඩා මේ ආණ්ඩුව දිහා බලන් ඉන්නවා කියලා මතක තියාගන්න. මොකද පහුගිය අවුරුදු 4 මාර තුල ආභාජනීය කරපු රට අලුත් ව්‍යවස්ථාවල් ගෙනල්ලා රට 9කට කඩන්න හැදුවා. මේ අවසන් අවස්ථාව මේ පාර ගැස්සිලා ගියාමයි කියලා කියපු එක මං ගල්මල දැක්කමත් මට කියනවා අපේ හාන්දුට ඒක තමයි අපිට වැදුනේ කියලා. ආගමික ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවින්දු කුමාරතුංග මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම පසුගිය රජයේ අර විවිධ ව්‍යවස්ථා සංශෝධන මගින් නැත්තම් අලුත්ම ව්‍යවස්ථාව ගෙනලා අපේ රටේ ඒකීය භාවයත් බුදුදහමට තියෙන ප්‍රමුඛතාව ඇතුළු ඒ සියලු උරුමයන් අපිට අහිමි කරන්න කටයුතු කරන අවස්ථාවේදී අපි මේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා යටතේ තමයි අපි යුතුකම සංවිධානයේ හැටියට කටයුතු කරේ. අපේ රණවිරුවන් ප්‍රස්තවාදයේ පරාජය කළා. ඒකම 2015 කිරිච්ච විජාතික කුමන්ත්‍රණයත් අපි සියලු දෙනාම එකතු වෙලා පරාජය කරා. පරාජය කරලා ලැබපු ජයග්‍රහණ තහවුරු වන්නා වූ නව ව්‍යවස්ථාවක් රටට ලබා දීම තමයි අපි මේ රජයේ ප්‍රමුඛම කාර්යය වෙන්න ඕනේ. 19 වන ව්‍යවස්ථා සංශෝධන ඉවත් කිරීමට රජයේ ගණ්ඩා උත්සාහයට එරෙහිව දෙවන්ත ක්‍රියාමාර්ගයක් ලබන 28 වනදායින් පසුව ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 19 වෙනි සංශෝධනයේ පැමිණියේ මහ විශාල මහජන බලවේගයකුත් එක්ක. මේ රටේ හැමදාම ව්‍යවස්ථා හැදුවේ මේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි, තම තමන්ගේ පක්ෂවල නායකින්ට ඕනේ දේවල් ඒ පක්ෂවලට අවශ්‍ය රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට තමයි මේවා හැදුවේ. මේ 19 වෙනි සංශෝධනයේ තමයි මේ රටේ ජනතාව එකතු වෙලා සිවිල් සංවිධානවල යෝජනා අරගෙන සිවිල් සංවිධානවල ඉල්ලීම් සලකා බලමින් හදපු ව්‍යවස්ථාවක් තමයි මේක. අපි ලබාගත්ත මේ සියලු අයිති ආරක්ෂා කිරීම සඳහා අපි නොනවතින ක්‍රියාමාර්ග ඉදිරියට ගන්න. 28 වෙනි දවස් 3ට අපි මේ සියලු ක්‍රියාකාරීන් එක්කව කරලා එකෙන්දි ගත්තා වූ තීන්දුව වගේ අපි බලාපොරොත්තු වෙන දෙනිදලා නොනවතින ක්‍රියාමාර්ග දිගටම ගන්නට මේ ආණ්ඩුවට විරුද්ධව පළවෙනි බලවේගයක් ක්‍රියාත්මක කරන 19 වෙනි සංශෝධනයේ ආරක්ෂා කිරීම සඳහා. දැන් මේක අපේ රටේ කිව්වේ නැති වුණාට ඇමරිකාවේ පුරවැසියෙක් වෙනකොට කියනවා ඇමරිකාව වෙනුවෙන් තුවක්කුව අතට ගන්න මම පොරොන්දු වෙනවා කියලා. පුරවැසියෝ ලක්ෂ 210කට තියෙන අයිතිවාසිකම් අයින් කරන්න යනවා එක්කෙනෙක්ගේ ඇමරිකාවේ පුරවැසිකම බේරගන්න. අපි ආයාචනය කරන ලංකාවේ පුරවැසියන්ගෙන් 19 සුරකින්න එක ඔබේ වගකීම. රාජාණ්ඩු හදලා මේ රට ආපස්සට ගෙන යෑමේ උවමනාවක් මේ කිසිදු පක්ෂයක ඉන්න පුරවැසි න්‍යාය පත්‍රයක් තියෙන පුද්ගලයන්ට නැහැ කියන එක අපි දන්නවා. පුරවැසියන්ට වගේම දෙවනුව වගකීමක් තියෙන ප්‍රධාන අපේ සිවිල් ආයතන පද්ධතිය තමයි මාධ්‍ය ආයතන. ජනමාධ්‍යවේදී සියලු දෙනාගෙන් අපි ආයාචනය කරනවා 19 සුරකින්නට ඉදිරියට එන්න කියලා. වරාය සහ නාවික අමාත්‍යංශය තුලින් රටේ ආර්ථිකය ගොඩනැගීමට ඍජු දායකත්වයක් ලබා දෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එයද කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය දුරේ වැඩ වරගෙනීමෙන් අනතුරුව අද ප්‍රථම වරට වරාය පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණියා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාලයේදී කොට්ටාස ප්‍රධානින් සමග පැවති විශේෂ හමුවටෙක් වූ වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අනතුරුව කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ නිරීක්ෂණය කිරීමට සහභාගී වුණා. ඉන්පසු ජයබහළු පර්යන්තයේ සහ නියම මධ්‍යස්ථානයේ පරීක්ෂාවට ලක් කළ අතර අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ අපි දකින විදියට සහ රටේ ජනතාව ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්නවා. ඉතාමත්ම අවාසනාවන්ත කාලයක් මේ වරාය අධිකාරියට බලපෑවා ඒ යහපාලන ආණ්ඩුව තුළ. අපි පහුගිය ආණ්ඩුවේ අයට වැරදි කළා ඇඟිල්ල දික් කරනවා නෙමෙයි. නමුත් මේ තුලට ඇවිල්ලා බැලුවට පස්සේ කොපමණ ප්‍රමාණයක් අපේ රටට අපිට අහිමි කළ දේවල් සහ තමන්ගේ වගකීම් පැහැර හරමින් කටයුතු කරපු ආණ්ඩුවක් කියන එක රටම පිළිගන්න. ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පරණත දේශපාලන නායකයාගේ මග පෙන්වීම යටතේ වරාය නාවික ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට අලුත් ගමනකට අපි වැඩ ආරම්භ කරනවා. විශේෂයෙන් ECT පර්යන්තය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ජයබහලු පර්යන්තය තවත් වැඩි දියුණු කළා, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කිරීම සහ කාර්යක්ෂමක සේවාව. මොකද හේතුව අපේ ජනාධිපතිතුමා අලුතෙන් හිතන ජනාධිපතිවරේ. පෞරාණික ක්‍රමවලින් අපි එහාට ගිහිල්ලා අලුතෙන් හිතලා අලුතෙන් වැඩ කරද්දී කාර්යක්ෂමක වැඩ වැඩපිළිවෙල සහ අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අපේ රටේ ආර්ථිකයේ ප්‍රබල වශයෙන්ම අපේ අමාත්‍යාංශය තුලින් දායක වෙන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
බලයට පත් වෙනකොට කතා කරේ මහලොකුවට ಜಾති ඉතයිසි ಜಾති වාග්ශල්‍යයක් තිබෙන රටක් නිර්මාණය කරනවා කියලා. ඇයි ආණ්ඩුවේ බලගතු මේ කණ්ඩායම එක මිනිහෙකුට විග්නේශ්වරුන්ගේ ප්‍රකාශය පිළිබඳ වචනයක් කතා කරන්නට බෑ කටේ පිට්ටු විදියට තමයි අපි දකින්නේ. කවුරුත් මේ විග්නේශ්වරන් මහත්තයාගේ කතා අහගෙන හිටියේ නැහැ. මොකද එදා උදේ තිබුණේ පත් වෙච්ච කතානායකතුමාට සුවපැතීම. ඔය සුවපැතුම් අසී අපි දන්නේ ඇයි මේ විග්නේශ්වර මහත්තයා මේ නිජ භූමි ගැනයි ඒගොල්ලන්ගේ වාසස්ථාන ගැන කතා කරයි කියලා. ලබන සතිය කොහොමත් අපි බලාපොරොත්තු වෙනවා ඔහුට විරුද්ධ आर्थिक निर्माण අවුල වියවුලක් බවට පත් කරපු ව්‍යවස්ථා සංශෝධනය. එයිසා එම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් විය යුතුයි කියන පිළිබඳ විවාදයක් නැහැ. පක්ෂයේ අනාගතය වෙනුවෙන් හරි තීන්දයක් අපේක්ෂිත අධිකාරී මණ්ඩලයේ ගලී කියලා මම විශ්වාස කරනවා. කවුරු දන්නවා මේක නිකම්ම නිකම් පක්ෂයක් නෙවෙයි. විශාල නායකවරුන් බිහි කරපු පක්ෂයක්. ඉතින් මේ පක්ෂයේ අනාගතය මම හිතනවා මීට වඩා අපිට සරුවත් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ප්‍රකාශ කරා මේ රටේ මේ එක රටක් එක නීතියක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙනවා මේ රට විනයගරුක, ගුණගරුක, නීතිගරුක රටක් කරන්න. අපි විශ්වාස කරනවා අධ්‍යාපනය ලැබෙන සෑම දරුවෙක්ම විනයක් ඇතුව, හික්මීමක් ඇතුව ගුණගරුක දරුවෝ විදියට නිර්මාණය කරලා සමාජයට එන්න. දැන් ක්‍රීඩා පුවත් කිහිපයක් වෙතයි අවධානය. ශ්‍රීලංකාවේ දේශීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී සුපිරි 8 දෙනාගේ වටේදී පිටිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට එම තරගාවලියේ සැරයින් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද සමත් වුණා. එම තරගයේදී ලකුණු 354ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් පන්දු 391කදී 6 පහර 9ක් සහ 4 පහර 33ක් ලබා ගනිමින් මෙම ලකුණු සංඛ්‍යාව රැස් කරනු ලැබුවා. प्रधान पुवत विकाशय अवसान जलित हमयमु रात्रि 9:35ට සුබ සන්ධ්‍යාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න